පින්නතුනි මේ දිනවල මේ දේශනාමාලාව යටති අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ පරාභව සූත්‍ර දේශනාව අදාපට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ පරාභව සූත්‍ර දේශනාවෙන් කෙරෙන අටවෙනි ධර්ම දේශනාව යෝ මාතරංවා පිතරංවා ගන්නකං ගත යඔබ්බනම් හු සන්තෝන භරතී තම් පරාභවතූමකන් පිරිහීමේ කරුණු දේශනා කොට වදාල අපේ භාගිතන් වොහන්සේ මේ ගාතාරත්නයෙන් දේශනා කරනවා යෝ මාතරංවා පිතරංවා යමෙක් තමන් බිහි කළ මෑණියන්ට හෝ තමන් පෝෂණය කරන පියා නන්ට හෝ ගන්නකං ගත යොබ්බන. යව්වන වයස ඉක්මවල ඉන්න පවුරුදු හැට හැත්තෑවාසූ වයිස පසුවෙන තම මවු්පියන්ට සලකන්නේෙ නැත්තම්. පහු සන්තෝන භරතී තමන් පොහොසතෙක් වෙලා හිටිය තමන් දුප්පතෙක් වෙලා හිටිය ඒ මවු්පියන්ට සැලකීම කරන්න මෝන. මව්පියන් පොහොසත්ව හිටිය දුප්පත්ව හිටිය දරුවෙකුගේ වගකීමක් යුතුකමක් මව්පියන් පෝෂණය කරන එක තම් පරාභවතුව මුකං යම් දරුවෙක් එහෙම නොකරනවනං ඒක ඒකාන්ත පරිහානයේ දොරටුවක් කියල දේශනා කොට වදාල එහම න පන්නතුනි මේ අම්ම සහ තාත්තා කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරන්න වටිනවා. දසවස්තුක සම්මාධිට්ටිය දේශනා කරනකොට මවක් ඇත පියෙක් ඇත කියලා දේශනා කොට වදාලා. දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය එක අනික් පැත්ත තියෙනවා මවෙක් නැත පියෙක් නැත කියලා. නමුත් සම්මාධිට්ටිය තමයි මවෙෙක් ඉන්නවා එ අම්ම කියල කියන්නේ මේ ලෝකේ විශේෂ කෙනෙක් තාත්ත කියල කියන්නේ විශේෂ කෙනෙක් අම්මයි තාත්තයි මේ ලෝකයේ කොයි තරං විශේෂද කියන කාරණාව මේ බුදු දහම තුළින් මැනවින් ලෝකයට පැහැදිලි කරලත් තියෙනවා මේ මව්පියන් පෝෂණය කිරම් දරුවන්ගේ පරම යුතුකමක් වගකීමක් වෙන බව බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කොට වදාලා මෙතන පරාභව සූත්‍ර දේශනාවත් ඒ බව පැහැදිලි කරලාතියෝ. වසල සූත්‍රයත් ඒ බව දේශනා කරලාතියයෝ. සිංගාලෝවාද සූත්‍රයෙත් ඒ බව පැහැදිරි කරලා තියලෝ මංගල සූත්‍ර දේශනාවිත් මව්පියෝ පිළිබඳව විශේෂ කරුණු දේශනා කරලා තියෙනවා ඒ හැරෙන්ඩ සුප්පති කාරක සූත්‍රයේ මේ ආදී වශයෙන් තවත් සූත්‍ර ගණනාවක මව්පියන් සම්බන්ධයෙන් පිනතිනි කරුණු දක්වලා තියෙනවා මේ තරන් සූත්‍ර ගණනාවක මව්පියන් පිළිබඳව කරුණු දැක්වලා තියෙන එකෙන්ම අපිට නැවත පැහැදිලි වෙනවා මව්පියෝ මොන තරන් විවිශේෂද කියන කාරණාව අප එකට උදාහරණයක් දෙකක් සාකච්ඡා කළුත්. අපි පිඳතුන් දන්නවා මේ ලෝකයේ භයානකම අකුසල කරම හයක් තියෙනවා. ඉතාම බරපතලයි. ආනන්තරයේ පාපකර්ම කියලා පහ අපි නිතර සඳහන් කරනවා. මේ ආනන්තරයේ කර්මවල අ පිළිවෙලටම සඳහන් කරනකොට පලවෙනික තමයි සංගබේදය දෙවනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීර දහතුවේ ලේසෙලවීම ලෝහිතතුඋ්පාදක කරමයි තුන්වැනි කරමය තමයි මහරහතන් වහන්සේ නම ගාතනය කිරීම හතරවැනි කාරණාව තමයි තමන්ගේ මව මැරීම අවසාන කාරණාව තම පියා මරණයට පත්කිරීම එතකොට වන්නතුනේ අපි සඳහන් කළ කරුණු හයක්තියෙනවා කියලා අපි එකත් සඳහන් කරගෙනම ඉදිරියට යමු අනි කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටියය මේ මිත්‍යා දෘෂ්ි වැළඳ ගැනීමත් අතිශයින්ම භයානක කාරණාවක් දරුණු මිත්‍යා දෘෂ්ටිකයා ඒ කාන්තයෙන් අවිීචයේ උපදිනවා මව්පියන් ගතනය කරපු පුද්ගලයත් එහෙම ඇත්තන් ආනන්තරීයේ පාපකරම කරගත්ත පුද්ගලයත් අන්තර් කල්පයක් අවසානි සහර වෙලාවට නිරයෙන් නිදහස් වෙනවා. මහා කල්පයක් විනාසය ආරම්භ වෙලා තියෙන වෙලාවි මේ අපයෝුඩු විනාස වෙනවානි පින්නතුන්. කල්ප විනාසේදී නිරේවල් පවා විනාස වලෝ. ඉතිං නිරේවල් වල දුක්කිිදින බොහෝදනා ඊට කලින් මනුලව ඉපදිල ගුණපුරල සුගති ගාමී වෙනවා එම නතන් නිරෙ නිදහස් වෙනවා නමුත් සඳහන් කරනවා මේ මිත්ති අදෘෂ්ටිකයා විනාස වෙන්නේ නැති වෙනත් සක්වලක තියෙන ආවිීචයකට කරුමයේ විසින් මාරු කරනවා කියලා එ තරම්ම භයානකයි නමුත් මේ කාරණාවගේ පැහැදිලි කළේ මවපියෝ ගැන සඳහන් කරන්න නිසා මහා සංගරත්නේ බේද කිරීම ආනන්තරය කර්මයක් කියල සඳහන් කළ ලෝහිතු පාදක කර්මයි මහරහතන් වහන්සල ගාතනය කිරීම. දැන් මහරහතන් වහන්සේට පල්ලහින් ඉතාම ගුණවත් ඉතාම සෙල්වත් සත්පුරුෂ උත්තමය ොමේලෝගේ කොච්චර ඉන්නවාද. අනාගාමින් වහන්සේ ඉන්නවා. මරණයට පත්වෙනවාත්තක්කම කෙලින්ම බබලෝව තමයි උප්ටේ ලබයි. සකදාගාමීන් වහන්සේ සෝවාන් වහන්සලා ඉන්නවා ඒ කාන්තෙන් සුගතිීම යුපදී නමුත් පින්නතුනි කොතනවත් ධර්මය සඳහන් කරලා නැහැ අනාගාමීන් වහන්සෙනමක් ගාතනය කළොත් අවිචය උපදිනව කියලා. මහ විශාලා කුසල කරමයක් සිද්ධ වෙනවා. ආනන්තරය කර්මයට සාපේක්ෂකුසල කරමයක් සිද්ධ වෙනවා. ආනන්තරයේ සදිසහි කල සඳහන් කරන්නේ නිසා. සකදාගාමීන් වහන්සේ ස්ෝවාන් වහන්සේ ගාතනය කරන එකත් ආර්යන් වහන්සේලා නිසා ඉතාම බරපත ලක්ෂල කරුණ. නමුත් සඳහන් කරලා නැහැ ආනන්තරිය වෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සු දාස්ගානක් මැරුවත් ලක්ෂගානක් මැරුවත් ඊටත් වඩා පිරිසක් මැරුවත්. ආනන්තරිය කරමයක් වෙන කොතනවත් සඳහන් කරල. තාම තිසරන නැතිවනත් තාම පන්සල් නැතිවනත් සම්මාදික්්‍යයට ඇවිල්ල නැතත් තමන්ගේ මවගතනය කළුත් ඒ ආනන්තරිය කර්මයක් දැ තේරෙනවාද වෙනස සාමාන්‍ය මිනිස්සු දාහක් ලක්ෂයක් කෝටියක් මැරුවත් ආනන්තරිය වෙන්න නැහැ නමුත් මිසජිටු වැළඳගන්න සිටියත් තන්ගේ මව මරණයට පත් කළොත් එකම මව මරණයට පත් කිරීම නිසා අනිවාර්යෙන් ආනන්තරිය වෙනවා. ඒකන්න ඒ කාන්තේම අවීචය උපදින්ට හේතුවක් වෙනවා. අතරක් නැතුව මවිීචයට යන නිසා තමයි ආනන්තරීයයිගල සඳහන්කද. එතකට මේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානකට කෝටි ගානකට වඩා මවගේ වටිනාකම තවුරු කරලතිෙන. ගේ වටිනාකම තහවුරු කලා තියෙන සෝවාන් වහන්සේට සකදාගාමීන් වහන්සේට අනාගාමීන් වහන්සේට වඩා ඉහෙලින් කතා කරලා තියෙන අතන එනිසා මවපියෝ ඉතාම විශේෂයි මවක් ඇත පියෙක් ඇත කියලා දසවස්තුක සම්මාධිත්‍යය පැහැදිිරනකොට විශේෂයෙන් දේශනා කරලතිෙන් ඒක මේ ලෝකයේ අතිශයෙන් විශේෂිත කාරණාවක් නිසා. මේ බුදු දහමට යම් කෙනෙක් ඇතුල්වෙන්ඩ බලාපොරොත්තු වෙනවනං දේශනාව සඳහන් කරනව ඒ කාන්තයෙන් දහමට ඇතුල්වෙන්ඩ කලින් මේ දසවස්තුක සම්මාධිත්්්‍යයා අපට තියෙන් ඕෝනකේලා. දසවස්තුක සම්මාධිත්‍යය වට නැත්තං. ුදුදහමට ඇතුල්ලෙන්ට තරම් සුදුසු පුද්ගලෙක් නොවෙන බව සඳහන් කරයි එනම් මවෙක් ඇත පියෙක් ඇත කියන කාරණාවතනක් සඳහන් කරන ඒ කාරණාව අපි විශේෂයෙන් පිළිගන්ඩුව මේලෝකේ සාමාන්‍ය මිනිස්සු දාහකට ලක්ෂකට දොස්කීවත් පහරදුන්නක් නොෙක් ආකාරයෙන් කරදර කළත් යම් කරුමයක් ඒතුළින් අපිට රැස්සෙනවද මවට විරුද්ධව කියන එක වචනයක් ඒත් දහස් ගානකට ලක්ෂ ගානකට විරුද්ධෝ කියීපු වචනවලට වඩා අතිශයින්ම බරපතලයි පින්නතුන එකට හේතු ගොඩක් තියෙනවා ද මව්ුපියන්ට සලකන එක දරුවන්ගේ යුතුකමක් සිංහලෝූවාද සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගේෙන් දරුවන්ට වඩුවන යුතුකම් පහක් දේශනා කලාා වගේම දරුවන්ගේ මව්පියන්ට ෂ්ට වෙන්ඩුවන යුතුකම් පහකුත් දේශනා කරතිය මේ දෙගොල්ලගෙන්ම අන්‍යෝ්‍ය යුතුකම් ඔවුනොවුට සම්පූර්ණ වෙන්ඩුවෝනේ සමහර වෙලාවට වර්තමානි මේ අම්ම තාතා බොහොම නොසලකා හැරල තියෙන බව අපිට අහන්ඩ දකිින්ට ලැබෙනවා අම තාත්තට විරුද්ධව බොම සැරපරුස විදිහට කතා කරන දරුව ඕන තරන් ඉන්නවා රවල බලනවා එකට එක කියනවා දුටු තැන නැගිටින්නේ නෑ ආචාර කරන්නේ නෑ සමහරලාට වඳන්නේ නෑ පෙරගමන් එන්නෙ නෑ පසු ගමන් කරන්නේ නෑ මේ යුතුකම් මොකොත් බෞද්ධ සමාජයකවත් දන්නේනෑ ඇද. නමුත් ධර්මයේ මේ දේවල් ලොක්කොම සඳහන් කරලා තියෙනවා. මව්පියන්ට උදේහවස වඳන්න වටනවා. ඒ වදින කොට නිකම්ම නෙමෙයි දෙපතුළ මත නලල තියල. දනගහල වඳින්ඩ වටිනවා සමාව ඉල්ඩ ඉල්ද. යම් වරදක් සිද්ධ වෙලා නං. මව්පියන්ට තමන්ගෙන් උුණන වරදට අනිවාරය සමාව ගණ්ඩම වෙනවා. ඒම නැත්තං එක කරුමයක් හැටියට විපාකදලෝ. මව්පියන් යම් තැනක හිටගෙන ඉන්නවන උස් ආසනවල ඉඳගෙන ඉන්න එක දරුවන්ට සුදුසුනේ. මව්පියන් දුරබැහැර ගමන් ගිහිල්ල එනකොට පෙර ගමන් ගිහිල්ල පිළිගඩ වටිනවා. මව්පියන්ගේ අති ගෙදරට අරංගෙන බඩු බාහිරාදිය තියෙනවන ඒවා තමන් බාරගණ්ඩ වටිනවා උදේට හවසට වැඳලා සිද වනානං යම් වරද සමාවෙන්ඩ කියල සමාව ඉල්ලන්ඩ වටිනවා හැම මොහොත්තකම හැම දවසකම මව්පයන්ගේ හිත් සතුටු කරන්න වටිනවා මව්පියන්ගේ හිතට දුකක් කරදරයක් වේදනාව කම් කටුල්ලක් උපද්ද වන නං එක වෙනම බුක්තිවිදිය යුතු අකුසර කර්ම රැස්කර ගැනීමක් බවට පත්වෙනවා මේ කරුණු හැම එකක්ම ධර්මයහි සඳහන් කරලති. ඒනිසා සැක කටයුතු නැහැපෙන් යුතුයි මවෙක් පයක් කියලා විශේෂ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා කියල සඳහන් කරලතියන ඒනිසා නමුතු වර්තමාන මේ කරුණු කාරණා නොදන්න නිසා හුඟක් අය බොහෝසේ අකුසල් රැස් කරගන්නවා. නිමක් නැති අකුසල් ඒෝ සෙරැස් කරනවා. තමන්ට යමක් කරගණ්ඩ පුළුවන් කාලි තමන්ගේ මව්පියන්ට බාර කරනවනම් තමන්ගේ වැඩ ටිකත්. එක කොයි තරන් භයාන කකුසල කරමයක් වෙයිද. සසර දාසභාවයට බොහෝ වෙලාට හේතුවෙන්ට පුළුව ධර්මය සඳහන් කරනවා මහ රහතන් වහන්සේ නමකගින් වැඩක් ගත්ත නිසා රහත් මෙහෙනින් වහන්සේ නමකගෙන් වැඩක් ගත්ත නිසා කුජ්ජුත්තරාව දාසක් විච්චි හැටි කුද්ජුත්තරාව රාජ කුමාරිකාවක් වෙලා සංසාරීපදිලා හිටපු භවයක එක බුද්ධාන්තරයක රහත් මෙහිෙණින් වහන්සේ නමක් මේ කුද්ුත්තරා තරුණ උපාසිකාවත්යක බොහෝම ලගින් ආශ්‍රයකද පරාජ මාලිගාවට පින්ඩ පාති වැඩිය හම් පරාජ කුමාරිකාවගේ මාලිගාවට යනක මේ රහත් මෙහිනිින් වහන්සගේ චාරිත්‍රයක් වෙලා තිබුණා ඒ තරන් මේ දෙන්න කුළු පගයි නමුත් රහතන් වහන්සේ හරි සිහියෙන් ඉ එක දවසක් ඒ කුටියට යන වෙලාවේ පැසැනසිලා ඇඳුම් අඳින වෙලාව තවම කැඩපත දිහා බලාගෙන හිස සරසමින් ගත සරසමින් ඇඳුම් අඳමින් අඳුන් ගල්ුවමින් ඉන්න වෙලාවේ තමන්ගේ කැඩපතින්ම දකි නවා දොරටුවෙන් ප්‍රහත් මෙහෙනිින් වහසේ කුටියළඟටාව ඉති තමන්ගේ කාර්යේ නිරත වෙලා ඉන්න ගමම්ම සිහි මදිි නිසා රහතන් වහන්සේට සඳහන් කලා ඇඳ උඩ තියෙන මගේ උපරන මල්ලදෙන්ට කියන ලොකූ ප්‍රශ්නකට මූුණ පැවරහතන් වහන්සේ දීලත් බෑ නොදික් බෑ මේ නොදුන්නොත් ඇයටකේන් තියෙනවා රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කේන්ති ඇතිකරගෙන යම් වචනයක් කීවනං ඇඒ කාරණාවන් ඒ කාන්තියන් නිරයේ උපදිලෝ මේක ඇයට දුන්නොත් සසර හුඟක් ආත්මෝල දාස භාවේ ලබනවා නිරේ යනවට වඩා දාසයක් වෙන එක හොඳයි දැම දෙකෙන් එකක් කරන්න මෝලේ ඒ නිසා ඒ උපකරන මල්ල දෙනවා ඉතින් ආන් ඒ අකුසල කරමය නිසා තමයි තමන් සසරින් එතරවෙඩ නැත සතර අපායෙන් මිදන අන්තිමාත්ම භාවිත සි කැටියට අන්තිමාත්ම භාවි කල සඳහන් පෙළි කු්ජුත්තරාව ධර්මවබෝධය කරන ආත්ම භාවි වෙනකොටත් ඇ දාසියක් ඒ රහතන් වහන්සේෙන් වැඩගත්තනිසා එහෙම ඒකට සමාන කරනවා අපිට යමත් කරන්න පුළුවන් කාලේ තාමත් අපේ වැඩ මවට පියාට පවරනවනං ඒත් මේවාගේ බරපත ලකුසල කරමය කියලා ධර්මය නොදන්න කෙනෙක් හැමදාම අසරනයි දම්මෝ හවේ රක්කති ධම්මචාරිී ධර්මයේ හැසිරෙන අයි ධර්මය විසින්ම හැමදාම ඒ කාන්තේ මාරක්ෂ කරවා සාමාන්‍යෙන් වර්තමානයන අපි කියන්නේ ධර්මේ හැසරෙන්න්නා ධර්මය විසින් රැකේ කියලන එතකොට කර්ම කාරකයි නමුත් එහෙම නෙමයි සදහංක හැන්ඩුව. ධර්මයේ හැසිරෙන්න්නා අති්‍යයේ ඒකාන්තයෙන් ධර්මය විසින් රකී කියලා. අනියමාර්තයෙන් නෙමෙයි කතා කරන්ඩෝලි. ඒ කාන්තෙෙන් ධර්මයේ හැසිරෙන්න්නා ධර්මය විසින් රකි. එමනං මේ කරුණු ධර්මය තුළ අපිට දේශනා කරලා තියවා මව්පියන් සම්බන්ධයෙන් පිළිපදින්නේ කොහොමද අම්ම තාත් ඇසුරු කරනවා කියලා කියන්නේ හරියට මහ දැවන්ත ගිනි කදන් දෙකක් ඇසිරු කරනාවලි. ළඟට ලංවෙන්ඩ බයක්තිය හිෙන්ඩෝන පින්නති. ඇයි මං අතින් සුළු හෝ වරදක් සිද්ධවෙන්න පුළිවාන්. ඒ සුළු වරදක් බිපාක දෙෙන්ට තියෙන ඉඩ කඩයි තහම වැඩි. ඒනි සයි සඳහන් කළේ සෑම දවසකම පතුල මත නලල තියල වැඳලා සිදවෙච්ච වැරදිවලට සමාව ඉල්ල ගණ්ඩ කියලා සමාව දුන්නොත් හොඳයි සමාව නුදුන්නොත් එක හරි භයානකයි. ඔහොමද මේ කාරණාව තව විස්තර කරලා තිය. ගීවත් වෙලා ඉන්නවනම් තමන්ගෙන් සිද්ධ වුණන වැරැදිවලට සමාව ඉල්ල ගණ්ඩෝනේ. මැරිලන සොහොන ළඟට ගිහිල්ල වැැඳල සමාව ඉල්ලන්ට කියර කියන්නේ. වලලපු තැන දන්නේ නැත්ත? චෛත්‍යයක් බෝධියයක් ලඟට ගිහිල් මල් පහන් පූජා කරලා මව්පියන්ට පින් අනුමෝදන් කරලා වෙච්ච වැරදිවලට සමාවෙන්ඩ කියලා සමාව ඉල්ලන්න කිර කියලා. මේ කරුණෙනුත් පැහැදිලි වෙනවා. කාරණාව කොයි තරන් බරපතලද කියලා. නමුතු වර්තමා නිහුගක් අයි. මව්පියන්ගේ හිත් සනසනවට වඩා. වෙනත් අයගේ සිත් සනසවන්ඩ හුඟත් උත්සාහ ගන්න බවපයනවා යාළුවන්ගේ හිත් සනසන යාලුවෝ සනසන්ඩ ගිහිෙල්ලා මව්පියන්ගේ හිත් රිදවනවා බිරිඳගේ හිත සනසන්ඩ ගිහිල්ල මව්පියන්ගේ හිත පාරනෝ දරුවන්ගේ හිත් සනසන්ඩ ගිහිල්ල මව්පියන්ගේ හිත් පාරනෝ මෙවන් කරුණු සංසාරය අපිට ඒ කාන්තයෙන් විපාක විඳින්ද වෙන හේතුව තමයි මව්පියන් ගැන නොදන්න මේලෝකි ජීවත්වෙන අසරණයෝ සසරට බොහෝ අකුසල් රැස්කර ගන්නවා ධර්මයේ නොදන්න දිලිදුබ ොනිසා මේ සඳහා හේතුවෙන කරුණුකාරණා රාශියක් පැහැදිලි කරන අප ධර්මය තුළේ එක කතාවක් සමාජයට මනා ආදර්ශයක් උදිසා දේශනා කරලා තියෙනවා හමු ගලන් හරහතන් වහන්සේගේ අතීත ජීවිතය සම්බන්ධය මහා කල්පාසංකීයකුත් ලක්‍ෂයක පාරමිතා සම්පූර්ණ කරන මේ මහාපුරුෂයන් වහන්සේ ඒ පාරමිතා සම්පූර්ණ කරන්නේ ලොෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ අග්‍රශ්්‍රාවකයෙක් බෞද්ට පත්තේ මේ පාරමිතා සම්පූර්ණ කරන මේ මහාපුරුෂයණන් වහන්සේ ඒත් අතීතය සංසාර භවයක තමන්ගේ බිරිද සතුටු කරන්න ඕන නිසා තම්මන්ගේ අම්මටයි තාත්තටයි දරුණු විපතක් ඇති කළා අම්ම ඉතාත්තයි මහලුයි ඒ දෙන්නගෙම ඇස්පේන්නේ නෑ නමුත් ඔහුගේ බිරිද මේ මහළු මව්පියෝ තමන්ගේ ගෙදර ඉන්නවට අකමැති එ නිසා ස්වාමයාට නිතර නිතර බොර කියන්ට පටන්ගත්තා. මව්පියන්ගෙන් තියෙන කරදර ගැන කියලා. එහෙම බොරු කියනවා විතරක් නෙමෙ තවට එක දවසක් යනකොට මෙ මහළු මව්පියන්ගෙන් තියන කරදර ඉවසන්ඩ බැරි නිසා තමන් ගෙදරින් යනවා කියන කාරණාවත් සඳහන් කරනවා. නමුත් වනතිනි කාමාධික සත්වයා කාමයේ නිසාම සත්‍ය දකින්නේන. මය අන්දයි කිය මේ ලෝකෙ කියම නක් තියෙනවනි බිරිඳ තරම් මව්පියෝ වටින්නේ නැතුවයෙනවා බිරිඳගේෙ හිත සනසන්ඩ ඕන නිසා ඇය තමන් දාලා යන එක නවත්ත ගැන්්ඩ ඕන නිසා මව්පියන් ගෙදරින් ඉවත් කරන්න කටයුතු කරනවා දෑසපේෙන් නැති වයසක අම්මටයි තාතටයි කතා කරලා මේ පුතා කියනවා මව්පියවරුණි හවල් අහවල් ප්‍රදේශවල ජීවත්වෙන ඔබේ ඥාතිවරු ඔබ දෙපල දකිට බොහෝම කැමැත්තෙන් තමයින්නේ අපි එහෙනම් එහි ගිහිල්ල එන්ඩ යමු කියල මව්පියන් රථයක නංවගෙන කැලෑ ප්‍රදේශයකින් මව්පියෝ එක් කරගෙන යවා කැලෑව මැදට ගිහිල්ලා මව්පියන්ට කතා කරලා කියනවා මේ කැලෑවි හරියට හොරු ඉන්නවා රාථය මදක් නතර කරලා ම ඉදිරියට ගිහිල්ල බලලා එන්නම් හොරු ගැවසුන සලකුණක් තියෙනවාද කියලා.රතය අතර කරල රථයෙන් බැහැල මද වෙලාවක් නිශ්ශබ්දවඉඳල. හොරු ආපු නියාවක් පෙන්නෙනවා. ඉන්නතින මවපියෝ යම්සේ අන්දද මේ පුද්ගලයා ඊට වඩා අන්දයි. කර්මය කර්මඵලය ඔහුට නොවැටහෙන තරමට මන්දයි. තමන්ගේ හඬ වෙනස් කරලා. හොරු ආපු නියාව දක්වලා මව්පියන්ට තර්ගනය කරනකොට. මෞපියෝ කෑගහල පුතාට අඩගහල කියනවපුතේ අපි දැන් වයිසයි. අපි නොමලත් දැන් මැරුණය වගේ. මගේ පුතා ජීවිතයේ බේරගෙන ඔඹ යමන් කියල කෑගහල කියවා. මාතරු සෙනහස. ීත්‍රු සෙනහස මේ වෙලාවෙවත් මේ පෞකාරපුතාට දැනුනි නෑ හොරු ආපු විදිහෙටම හොරු කතා කරන විදිහටම කතා කරකර තමන්ටත් පහර දෙනවා වගේ කෑකෝ ගහගහත් තමන්ම පොල්ල කඩාගෙන අම්මට ඉතාත්තටයි මැරෙනකම්ම පහර දෙනවා කැලෑවට ඇදළ දාලා. ඔහු පස්ස අන්ඩයනවා ඒ කාරණාවන් ගේ බිරිද සතුට වටම. බිරිද සතුටු වීම ගැන ඔහුත් සතුටු වෙනවා. නමුත් පස්සෙ කාලි කොහෙෙන්වත් මුණ ගැහුණ කාන්තාවක් සතුටු කරන්නග හිල්ල. තමන් කරගත්තා අකුසල කර්මයේ කොපමණද කියන කාරණාව ඔහුතු නොවැට හන්දේති. පිනතුන මේවාගේ සිදුවීම අතීතිය විතරක් නෙමෙයි අදත් ඕන තරං සිද්ධ වෙනවා බිරින්දෑවරු සතුටු කරවීම වෙනුවෙන් තමන්ගේ අම්ම තාතා ගෙදරින් ගෙනහිල්ලා. මහ මඟ අසරණ කරනය කොච්චරන්නවාද. පූජා භූමිවල කාත්කවුරුවත් නැති අයි වගේ දාල යනය කොච්චරඉන්නවාද. වැඩිහිටි නිවාසෝල කඳුළු බිබී ඉන්න ද මවපියෝ කොච්චරින්වාද. ඒ මේ වගේ රාගයෙන් අධ විච්චේ. තු දාප නිසා කර්මය කර්මඵලය දන්නති දරු හදාප නිසා දවසක ඔුන්ටත් ඒ ඉරනමම අත්වෙයි කියලවත් හිතන්ඩ තරං ප්‍ර්ඥාවක් නැතියයි. බොහෝ වෙලාවට මෙවන් වැඩ කරල තියෙනයි හුඟක් දැන කියා ගත්තා. උසස් රැකයා කරනයි උසස් විදිහට ිභාග සමත් කරගත්තා සමාජී උසස් ප්‍රබූ පැළැන්තිවල ඉන්න අය නමුත් පින්නතුන ඔවුන්ට වැටහෙන්නේ නෑ දස මාසයක් කොස ඇතුලි තියාගෙන අම්ම මොනතරං දුකක් ඉවසවාද තමන් මේලෝකට බිහි කරන තාක්කායි. මේලෝකට බිහි කරන වෙලාවි මොනතරං දුක්වේදනාවක් වින්දද අපි මෙලොවොට බිහි කරන්න. බිහි වුණට පස්සේ මැස්සෙකුට මදුරුවයකුටත් වහන්ඩ දෙන්නේ නැතු හැම මොහොතක් අපිගාව ඉඳිමි ආරක්‍ෂා සම්පත්තිය හදමින් ජීවිත කාලි වසර කීපයක්ම නැගිටලා තනියම එහාට මෙහට ඇවිදලා යමක් කරගණ්ඩ පුළුවන් කාල වෙනකම්ම අපි හොඳයට ආරක්‍ෂා කරගත්තා අපි හොඳයට බලා ගත්තා. රැකවරණය ලබල දුන්න. ආහාර පානවලින් සන්තර්පනය කළා ශක්ති ප්‍රමාණයෙන් ඉල්ලන හැම දෙයක් මාරන්දුන්න අධ්‍යාපනය ලැබල දෙන්න. වි්‍යභාග පාස්කිරව්වා සමහරලාට නයි තුරුස් වෙලා ඉඩ කඩන් විකුණල අතේ කනේ කරී තිබුණ මාලවලු ටික විකුණලා දරුවන්ගේ උසස් අධ්‍යාපනයට විය දැන් කළලා මව්පියෝ වේලක් කාලා දරුවන්ට තුන්වේලක් ශක්ති ප්‍රමාණයෙන් ආහාර ලබල දුන්න ඒ තරන් දහදු විඳවිද අපිව පෝෂණය කරපු මවපියෝ දැන් අපෙන් ඇපූපකාර සත්කාර ඒ අයට අවශ්‍ය වෙන වෙලාවට අපි වෙන වෙනත් අයගේ ඕන එපාකං සම්පූර්ණ කිරීම වෙනුවෙන් එවන් අසරන මවපියෝ අසරන තත්ත්වයට පත් කරනව කියල කියන්නේ එක මේ සසර දීර්ග කාලයක් අපිට විපාක වශයෙන් විඳින්ද සිද්ධ වෙන කරුමයක් පින්නතුන ඔබ හිතල බලන්නකු ඔබටත් ඉන්නවනම් සිංගිති දරූ ඒ දරුවළඟ ඔබ කොයිතරන් උනන්දුවෙන් හොයල බල නවදී පිළිබඳව කරුණු කාරලා අවශ්‍යතා පිළිබඳව ංචි කාලි දරුවට පුළුහංග වුණේ අඩන්ඩයි හිනාවෙෙන්ඩයි විතරයි. මෙෙනම කොත් කියා ගණ්ඩ පුළුුවංකමක් ල. සමහර වෙලාවට උන නිසාන්නනෝ සමහර වෙලාවට බඩ ඉදිලන්නන අඩනව. තවවෙලාක ඔළුවේ කැක්කුම නිසාඳනෝ මේ විවිධ විවිධ අවස්ථාවන් වල විවිධ විවිධ රෝගා බාධ තියෙනවා සමහරලට කූවීක් කනවා වෙලාක මදුරුවයෙක් විදිඩ පුළුවහන් නමුත් කියා ගන්න බෑ අඩන්ඩ විතරයි පුලිබන් අසනීප වෙලා අඩනකොට දන්න දන්න විදියට හැම ප්‍රතිකර්මයක්ම කරනවා ඒක කංවත් සෝයක් ලැබෙන් ඇතිකොට ළඟට වෙලා ඉඳගෙන අම්මත් අඩනවා සම්හර දරු අසනීප වෙලා රැඇතිස්සෙම නිදයන්නේ අම්මත් රැෑලි වෙන කම්ම නිදිමර ත්ත් රෑ ලි වෙනකම්ම නිධමරනවා. අපි වෙනුවෙන් මෙච්චර කාලයයි බලාගන්න කර සීමාවක් නෑ. යමක් කමක් තනයම හොඳට කරගණ්ඩ පුළුවන් වෙනකම් හොඳට බලා හදාගත්තා. වැඩක් කළත් ලඟින් දියගත්තා. ළඟ තියාගණ්ඩ නොයක් ප්‍රම පාවිච්චි කළ. ඒ වුුණට අම්මා අපි වෙනුවෙන් කරපු කැපකිරීම තරන් කැපකිරීමත්. ඔබ අම්ම වෙනුවෙන් කරනවාද කිය හිතල බලන්ට දරුව කීප දෙනෙක් ඉන්නකොට මව්පියෝ දරුවන්ගේ ඒඒ නිවෙස්වලට කාලින් කාලෙට ගැෙනහිල් නැරලනවා මව්පියෝ වයසට යනකොට අපි කුඩා කාලෙ වගේ නැගිට ගණඩ බෑ ඇවිද ගණ්ඩ බෑ මළමුූත්‍ර පහකර ගණඩ නිසි තැනට යන්ඩ පුළහන්කමක් නෑ අපිත් කුඩා කාලෙ හිමයි අම්මා කැතක් වුණක් නැතු ඒ සියල්ලම අතපත ගාල හෝදලා පිරිසිදුි කළ. අපි ඒකට අකමැත්තක් පිළිකුල් බවක් දක්වන අවස්ථා බොහෝවිට සමාජයෙන් අපිට පේනවා. හැමදාම අම්ම තාථගාව ඉඩ බෑ. වැඩි වුනොත් දවසක් ඉදී දෙකක්ඉදී. තමන්ට නොෙක් කටීර් තියවා. දරු ස්කෝලිගෙනියන්ට තියෙනවා සමන්ට රස්සාාවට යන්න තියෙනවා මේ අදී නොයෙක් දේවල් කියලා මවපියෝදාලා අපිට යන්න සිද්ධ වෙනවා. හැබැයි අම්ම තාත්තා අපි කුඩාකාලේ එවන් අවශ්‍යතා කොච්චර තිබනත් සමහර වෙලාවට අපි වෙනුවෙන් රැකියාවෙන් අයින් වුණා. සමහර මව්වරු ඉන්න. දරුවක් ලැබෙන් ඇැවිල්ල දරු ැබ යම්ප්‍රමාණයක් මේරුවට පස්සේ මුර ජීවිතයටටම ආය රැකියාවකට නොයන්නම රැකියාවෙන් අයින් වෙන මාස ගණන්වල නිවාඩු අරගන්නවා ඒ වනාට අම්ම තාත්තා වෙනුවෙන් අපි එහෙම කරනෝද කියල හිතල බලන්ට එහෙම නං අර තරුණයා එදා තමන්ගේ බිරිඳගේ හිත සතුටු කරවන්න ඕන නිසා අම්මයි තාත්යි මහ කැලෑව ඇතුලේ වරලදම්ම. අදත් එවන් අය ඉන්නවා කියන කාරණාවටයි අපි මේ කරුණු පැදිිළ නමුත් ඒ විාකයේ හැටිට මරණින් පස්සේ ඒ කාන්තයෙන් අවිචයේ හිපදිලා අන්තර්කල්පයක් තරන් දීර්ඝ කාලයක් අවිචයේ දුක්විින්දා. අන්තර් කාල්පයක් කියල සඳහන් කළේ අවිචයේ ආවුෂ අන්තර් කල්පයයි සමහරලාවට නැවත වෙනත් අකුසල කර්මත්වයක තවත් කාලයක් විවිධ නිරවනල දුක්විදෙ. මෙ සියලු අකුසල කරම නිරයෙන් මිදිය යුතු ප්‍රමාණය ගෙවල ඉවර කරලා. මනුස්සලෝක ඉපදුනාට පස්සේ. ආත්ම සීයක් ගොටි කාල මරණයට පත්තුුණ. ඔය අතරඒ ආත්මයක් තමයි තම්මන්ගේ අන්ති මාත්ම භාවේ. පාරමිතාව මුදුන් පත් කරගන්න ආත්ම භාවේ අපේ බුදුරෝජාණන් වාසගේ කාලි. බ්‍රහ්මණ කුලේ ඉපදිලා. අසු කෝටියක් මහ දනස්කන්දයක් හැරලා. ලොවතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා. භාගිතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් දෙනම වහන්සේගේ වමත් ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙලා. සම්මා සම්බුද්ධ ශාසනය වෙනවෙනුත්. සසර අහිංසක මිනිස් වෙනුවෙනුත් මහා සාාසනික මෙහෙවරක නිරතවලා. ලෝක සත්‍යයා සසරින් එතරකරවීමේ උදාර කර්ථක්විය සම්පූර්ණ කළා. මහ මුගලන් මහරහතන් වහන්සේ දිවිය ලෝකෙට වැඩල. දෙවියන් මොනගැහිල දෙවියන් එක කතා කරලා. මේ තරං ආශ්චරිමත් දිවිය සම්පත් මිඳින්ඩ. මොනමොන විදිහ පින්කංද කළේ කියන කරුණු අහලා මනුස්ස ලෝකෙට ඇවිල්ල කියලා දෙනවා. මේ මේ පින්කං මේ විදිහට කරගත්තාය. අද දිව්‍ය ලෝකවල මේ විදිහෙස ඇප විදිනවා කියලා තමන් වහන්සේගේ ඉර්දිිමය හැකියාව යොදලා නිරයට වැඩම කරලා පිනතිනි සඳහන් කරනවා සමහර වෙලාවක නිරි සතුන්ටත් බණකීනවා කියලා. මොහොතකට නිරාගිනි දැල් නිවනවා කියලා ඒ නිරි සතුන් විඳින දුක බලලැවිල්ල මනුස්සලෝක අයට නිරයේ තියෙන දුක කියල දෙෙනවා නිරයෙන් වලක් වල සුගතියේ සිත පිහිටෝල සසරින් එතර වඩ මග කියලා සසර දුක් විඳන සත්වයාට තමන් වහන්සේගෙන් වෙන්ඩෝන මහත් යුතුකමක් සම්පූර්ණ කරපු මහ මොග්ගල්ලානයන් වහන්සේ මරා දැමිය යුතුයි කියලා තීර්ථකිව කල්පනා කළ උන්වහන්සේ සතු අපූරු දේශනා විලාසේ සහ ුගතියේ දුගතියේ උපදින්ට හේතු කරුණු උන්වහන්සේම ගිහින් බලල ඇවිල්ල දේශනා කරන නිසා. අන්‍ය තීර්ථකයන් පවා වේගෙන් බුද්ධ ශාසනයේ දිහට ඇදින්ට පටන්ගත්තා. තීර්ථකයන්ට තියෙන ලාබලෝභ නැතිවෙන්ට පටන්ගත්තා. තීර්ථකයන්ගේ ශ්‍රාවක පිරිස අඩුවෙන නිසා මේ තීර්ථකයෝ කල්පනා කළා මේ මහා ශ්‍රාවකයා. මරණයට පත් කළ යුතුයි. ආන් එනිසා දූර්තයන්ට මසුරං දහසක් දීලා. මාමුගලන් මහරහතන් වහන්සේ විනාස කිරීමේ කාරය ඔවුන්ට භාර කළා. කලුගල්ලෙන වාසය කරපු. මහමුගලන් මහරහතන් වහන්සේ. මරණයට පත්කරන්න හිතාගෙන මෙ පව්කාර පිරිස ගල්ලනෙන ළඟටයෙනකොට. වහසේ ඉරදීෙන්ම ගල්ලනෙන් අයින් වෙලා ගිය දෙවනි වතාවෙත් ඒ සිද්ධිය ඒ විදිහටම සිද්ධ වගා තුන්වෙනි වතාවෙත් පිරිස ගල්ලෙන වට කළා මාරහතන් වහන්සේ මේකට හේතුව බැලුවාසාංසාරික කරුමය තමන්ට විපාක දෙෙන්ට සූදානන් වෙන බව දැන ගත්තා එදා උන්වහන්සේ ගල්ලෙනෙන් වැඩියනෑ පෙන්නතුනි හොරු කණ්ඩාය මැවිල්ලා මහමගලන් හරහතන් වන්සේ කොයි තරම් පහර දුන්නද සඳහන් කරනවා ශරීර ගත ඇටකෝටු සුනු සහල් වගේ බවට පත්වෙන කම්මම පහර දුන්න කියලා. හරියට මුළු ශරීරය සහල් පිරවූ ගෝනයක් වෝගේ. ඒත් තරමටම ඇටකෝටු කුඩු කරලා. මරණයට පත් වුනාය කියන සැකය නිසා. කැලේට ඇදළ දාළයන්ට ගියා නමුත් ධ්‍යාන බලයෙන් ජීවිතය රැකගෙන හිටපු මහමුගලන් මහරහතන් වහන්සේ බිඳුන වලදක් වැල් පොටවල් වලින් ලනු පොටවල් වොලින් ගැට ගල එකතු කරාවගේ ්‍යාන ශක්තියෙන් තමන්ගේ ශරීරයේ නැවත වතාවක් නගා හිටවගෙන බුදුරජාණන් වහන්ස ලැඟට ගිහිල්ලා බුදුජාණන් වහන්සගගේෙන් අවසර ඉල්ලවා ස්වාමීණනි භාගිතුන් වහන්සේ පිරිනිිවම් පාන් ලයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ මොගගල්ලාන කොහෙදද පිරිණනිවම්පාන්න ස්වාමීණී කළුගල්ලන දිමයි පිරිණනිවම් පාන්න මොගගල්ලාන අපට ධර්මදේශනාවක් කරන්න. භාගිතුන් වහසේ දේශන කරනවා මොගගල්ලාාන. ගේ ශ්‍රේෂ් ආස්්චර් මත් ශ්‍රාවකෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනයයාය දකිින්ට ලැබෙන්නේ ඒ නිසා ධර්මදේශනාවක් කර ළම ගිහිල්ල පිරිණවම් පානක. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් එදා සෑරිපුත්තයන් වහන්සේ පරනිර්වාණයට කලින් ප්‍රාතිහාරය දක්වලා යම්සේ ධර්ම දේශනාවක් කලාද ඒ විදියටම අති උතුම් ප්‍රාතිහාරයක් දක් කලා ර්මදේශනාවක් කලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාගිතුන් වහන්සේගේෙන් නික්මිලා මේ මහාශ්‍රාවකයන් වහන්සේ තමන්ගේ වාසස්ථානයේදී පරනිර්වාණයට පත්තුමා සංසාරෙන් එතර වෙන අන්තිමාත්ම භාවිත් මේ විදිහට පොලුවලින් ටැලුම් කාල මරණයට පත්තෙන්ට සිද්ධ වෙන්නේ එදා සංසාරයේ මෝව්පියන්ට කරපුු අපරාධී අවශේෂ කරුමේ තාමත් විතිරු වෙලා තිබුණ නිසා. පිනතින අපේ ධර්මී තවත් එක කාරණාවක් සඳහන් කරනවා මේ පිළිබඳව තවත් බොහෝ කරුණ තියෙන අපි තව එක කරුණ ක්සාකච්ඡා කරු. එක බ්‍රාහ්මණේ ඒ බ්‍රහ්ණයට කහවනු ලක්ෂසාටක් විතර තිබුණා දරුවූ හතර දෙනෙක් ඉන්නෝ ඒ දරුවූ හතර දෙනට මේ කහනු ලක්ස හතරක් බෙදල දුන්න ඉක්නට ලක්සේ ගානි තමන්ගේ බුක්තියට හතරක් ඉතුරු කරගත්තා මේ කාලී බ්‍රාහ්මණයගේ බිරිද බැමිණිය මරණයට පත්වනා දරු කල්පනා කලා අපේ තාත්තා වෙන බිරිඳක් කැන්ඳගෙනාවත් මේ ධනය ඇයට සහයකිි දරුවන්ට යනවා එසේ නොවැෙන්ඩ තාත් රවටගෙන මේ මුදල්ටික ගමු කියලා තාත අඟට ගිහිල්ල කියනවා තාත්ත තාථගා විතුරු ධනයක් තියෙනවා තාතර දැන්වය ධනයම් පලක්නයෙන් එකක් අපට බෙදලදින්ට තාත ජීවත්වෙන තාකල් අපි තාත්ත බලා ගන්නන් කියලා දරුවන්ගේ වචන විශ්වාස කළා අඳින්ට රෙදිකඩ මළු ටිකක් ඉතරු කරගෙන සියලු දරුවන්ට බෙදවා ටික දවසක්ගියා මුලින්ම අතරුුණේ වැඩිමල් පුතාගේ ගෙදර දවස් කීපයක් ගිහිල්ල නාගෙන ගෙදර එන ගමන් පුතා පේන්ඩනෑ නමුත් ලොකු ලේලිය දොරකට ඉඳල තාත්තර කියනවා වැඩිමල් පුතාට කියලා වැඩියෙන් දෙයක් දුන්නන්නේ නන් ඇයි ඔය එන අතර මග අනිෙක් දරුවන්ගේ ගෙවල්ලෝට යන පාරාමතකද කිය හවා එදා කල්පනා කලා නොක කිය පලාාබෙදන වැඩක් මේ කළින් මේ විදිහට අනික්කණෙක් දරුවන්ගේ ෙවල්ලටත් ගිහිල්ල දින කීපේ කීපේ ගත වෙනකොට මේ කතාවම තම යහන්ඩ ලෙබයි හරිටනිකං ගිනි දල්වාගත්තට පස්සේ ගිනි පෙනෙල් ආහක දානවා වගේ තමන්ගේ ධනය අරගත්තට පස්සේ තාත්තගෙන් වැඩක් නැති නිසා ඔවුන් හැමෝ මොත්සාහ කරන් තාතා පන්න ලගට මේ පිරිස තාතා පන්නලා දැම්මට පස්ස ඔහුට යන්ඩන්න තැනක් නෑ. ඇවිදලා හොයා සපය ගෙන අනුභව කරන්න තරන් කායික ශක්තියක් නෑ නොකා නොබියක තැනක වැටිලා කල්පනා කලා කොහොමද මම ජීවත් එන්න කියලා. ඔවුට මතක් වුණා ශ්‍රමණ බවත් ගෞතමයන් වහසිගවට යන්ඩෝන. බුදුරජාණන් වහන්සේ ඟට ගියත් කෙලින් හිටගෙන ඉන්ද බැරි නිසා එතන වැටිල ඉන්ද ගත්තා බුදුජාණන්හසේ කරුණුකාරණා හනකොට සියල විස්තර ඔහු ප්‍රකාශ කළ ඔහු කියනව ස්වාමීනේ බල්ලන් ලවා ඌරම් පණන්නන්නාසේ මගේ දරූටික හැංගිලා බිරිින් දැවුරු ලව්වා මට චෝදනා කියව්වා. මාවගෙදරින් එලියට ඇදල දෙැම්ම ව්වා කියලා. භාගිතුන් වහන්සේ බ්‍රාහ්මණයට ගාථ හතරකිගෙන්නවා. පිරිස රැස්වෙලා දරුවත් එතිෙන්ට ඇෙල්ල ඉන්න වෙලාවක පිරිස මැද මේ ගාථ හතර කියන්න කියන ඒ ගාථ හතරත් ඉගෙනගෙන තමන්ගේ ප්‍රදේශයේ උත්සවයක් තින් තැනක වෙවිධ ආබරණ වලින් සැරසිලා තමන්ගේ දරුවත් එතිෙන් ඇෙවිල්ල ඉන්න වෙලාවක හැරමිටියඇත්ත ඇනගෙන ඒ සභාවට ගිහිල්ලා මිත්‍රවරුණී කියල කතා කරලා තමන්ගේ අත ඉහලට සෝලා මටත් ගාතා කීපයක් හැඩ ඉඩ දෙට පුළු හඳ කෙළෙහුවා ඒ අවසරයෙන් භාගතුන් වහසේ උගන්නපු ගාථ හතර ඔවු සත්්ගායන කළා අර රැස්සවෙලා හිටපු පිරිස තීරණය කළා තමන්ට හැකියාවතියාගෙන අසරණ වෙච්ච මවු්පියන්ට නොසලකන යම් දරුවෙක් යම් තැනක ඉන්නවාද ඔවු මරලදාම කියළලා පනතක් සම්මත කර ගත්තා දරුව බීතියට පත්වෙලා තාත්තලඟ ටැවිල්ල තාතර දනගහල වැඳල කියනවාන්නේ තාත්තයේ අපි බේරගණ්ඩ තාත්වය අපි බේරගණ්ඩ කියලා නැවත මේ තාත්තා දරුවන් පිළිබඳව මොලොක් වුණ හදවතක් තියෙන නිසා අර පිරිසර කියනවා මගේ දරුවන්ට කරදර කරන්නන්නපා මම එක නිකන් කියවපු කතාවක් කියලා දරුව එදා ඉඳලා තාත්තර සැලකුවා නමුත් හැබැෑ පිත්‍රරූ ගෞරවයෙන් නෙමෙ පින්නතින්. තමන්ට වැඩැක් වෙන නිසා. සමාජයෙන් අවමන් වෙන නිසා. තමන් ජීවිතක්ෂයට පත්වේ කියලා හිතල මිසක් පිතරූ ගුණේ ගැන හිතලනෙමේ. අදත් ඕන තරන්දරු ඉඩකඩං දේපොල බෙදල දෙන්ඩ ගියහම්. තමන්ට අඩුනා අහවලාට වැඩි වුණා. මේ අදී නොයෙක් කරුණු කී කියා තමන්ට දුන්නේ නෑ කියලා. මව්ප එකක ජීත කාල වයික බඳිලා අමනාප වෙනවා නඩු කියනවා ධර්මය ගැන්වේ ජීවිතයේ දීලා තියෙන අඒ හොඳට මැති. අතපයි නොකට හදල තියෙනයි හොඳට මැති තමන්ගින් මුලු ජීවිත කාලෙම අම්මයි තාත් අයි දෙවුර මත තියාගෙන සිය අවුරුද්දක් මව්පියන්ට සල කලා බිම තිබ්බත් ධර්මයේ සඳහන් කළේ ඒ අයි මව්පියන්ට සැලකුවා අදිි කියලා දෙන්නා හම්භික්කවේ නසුප්පතිකාරකං වදාමි කත මේ සංදිින්නන් මාතූච පිතූච. මහනන මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා. කවදාවත් සලකළ යිවර කරන්න බැරි. කවුදී අම්මසා තාත්තා. මේ අදි වශයෙන් මවුපියෝගැන භාගිතුන් වහසේ දේශනා කරපු කරුණු පින්වතනේ තවත් බොහෝසයන් තර්ගතයි. එනිසා විශේෂකාරණාවත් යමෙ වයෝර්ධ තත්වයට පත්ච්ච තමන්ගේ මවපියන්ට නොසල කාහරිනවනං ඒක ඒ කාන්ත පරිහානිමුකයක් මෙලවත් පිරිහෙනවා පරලොවත් පරිහානියට පත්වෙනවා. ධර්මදේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි ධර්මදේශනාව නිමාකරම් මව්පියන්ගේ මෙවන් මහාගුණකදම්බයන් මනාව තේරුම් අරගෙන. තමන්ගේ අසරන මවපියන් හැමදා මාරක්ෂ කරණ්ඩෝනේ තමන්ගේ මවපියන් හැමදාම පෝෂණය කරණ්ඩෝන ඒ අයට රැකවරණයදන්්ඩෝනේ ඒතුළින් මහා කුසලයක් ලබාගෙන මේ සංසාරෙන් ඉතරයන්ට කටයුතු කරන්නේ ඔබ සිරු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවීවා කෙනාශිරුවාද කරනවා